අයිවාන් සුබ උදෑසනක් එක්වරට සිය දහස් වාරයක් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බක් මාසයේ තාමත් අවුරුද්දත් එක්කයි අපි ඉන්නේ. උණුසුම අපිට දැනෙනවා. අපි නගරේ හිටියනම් ගෙදරට ගියා. එකම කෑම මේසයක නෑදෑ හිතවතුන් අම්මලා තාත්තලාත් එක්ක අපි ඒ චාරිත්‍රවලට වැඩ කරා. ඉතින් ඒ උණුසුම තවත් තියෙද්දී හිරුයිතරු වැඩසටහනේ අලුත් වෙනසක් කරන්න ඕනේ කියලා හිතුණා. අවුරුද්ද ඉවර වෙලා ඉල්ලා එළමෙන පළවෙනි හිරුයිතරුයි වැඩසටහනේ ඔබ ආදරය කරන ලංකාවේ කලාකරු ගණනාවකට අපි ආරාධනා කරලා තියෙනවා. ඒ වගේම විශේෂ කෙනෙකුත් ඉන්නවා. අපි ආරම්භ කරනවා හිරුයිතරුයි වැඩසටහන. චන්දසේන හෙට්ටිආරච්චි ආදරණීය ගායන ශිල්පියාගේ ඒ අවුරුදු ගීතයත් එක්ක ඔන්න හිරුයිතරුයි අපි පටන් ගන්නවා. ඇත්තෙන්ම ගම්බල නම් ඒ දවස්වල අපිට කොහාගේ හඬ ඇහෙනවා. නාගරිකරණය වුණාට පස්සේ කොහාගේ හඬ ඇහෙනවද කියන එකත් ප්‍රශ්නයක්. මොකද කොහාගේ හඬනුත් ගීතයේ රසයක් තමයි ඔබේ කනට එන්නේ. හරි, හිරුයිතරු වැඩසටහනේ තරු ගොඩක් පායනවා කියලා මම කියවනේ. අයිබෝන් කියලා පිළිගන්නවා ආදරණීය ගායන ශිල්පී චන්දසේන හෙට්ටිආරච්චි මහත්මයා. ඒ වගේම අවුරුදු කුමාරියක් වගේ ඉන්න අපේ සුභානි හර්ෂිනී අයිබෝන් කියලා පිළිගන්නවා. ගීතය කියන්නේ අපිට ඕනම වෙලාවක අපේ හදවතට පුදුමාකාර සහනයක් ගෙන දෙන දෙයක්. මම මේ කට්ටියත් එක්ක කතා කරන ගාම අපේ ටානියා සූදානමින් ඉන්නවා එහා පැත්තේ. කෝල් හඬින් එරබදු මලින් ගම කලෙලි වෙලා ඒක තමයි හිරුගේ මංගල්‍යය. අද දවසේ කෝල් හඬ මේ මැදිරිය තුල නම් බොහොම අපූර්වට ඇහෙනවා. ඉතින් කොහොමුණත් හිරුගේ මංගල්‍යය අවසන් වෙලා වුණත් තාම හිරුගේ මංගල්‍ය උණුසුම අවසන් වෙලා නැහැ. අවුරුද්දේ උණුසුම තාමත් අපිට බොහොම හොඳින් දැනෙනවා. එනිසා තමයි අවුරුද්දේ උණුහුමත් එක්ක හිරු සිකුරාදා දවස තව තවත් උණුහුම්ව අරගෙන ඉන්න අපි බලාපොරොත්තු වෙන්නේ. අද සගත් එක්ක මාත් තනිටාව වෙනදටත් සගා හිරු සිකුරාදා තරු පිරුණු සිකුරාදාවක් තමයි හිරු සිකුරාදා දවස ගත කරන්නේ. අද මට පුළුවන්කම ලැබුණා ඔබ ආදරය කරන අපේ රටේ මේ ළඟදී බිහි වුණත් හැමෝගෙම ආදරේ දිනාගත්ත බොහොම ජනප්‍රිය සංගීත කණ්ඩායමකුත් එක්ක හිරු සිකුරාදා දවස ගත කරන්න මාත් එක්ක ඉන්නේ රණා විත් හෝරා සංගීත කණ්ඩායම. අපි මුල්ම ගීතයට අවස්ථාව ලබා දීලා අපේ වැඩ කටයුත්ත ආරම්භ කරමු. ඔබ නැතිව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමි හිට ඔබ නොදැක ඉන්න බැරි තරමට නැත ඔබව සොයනවා දවසේම ඔබ නැතිව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමි හිට ඔබ නොතැක ඉන්න බැරි තරමට නැත ඔබව සොයනවා දවසේම ඔබ නැතිව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමි හිට ඔබ නොතැක ඉන්න බැරි තරමට නැත ඔබව සොයනවා දවසේම මේ සීතල හිමගිරි අරණේ මට හමු පන බස කුසුමේ හෝ මේ සීතල හිමගිරි අරණේ මට හමු පන බස කුසුමේ පෙති මත සත පා රැගෙන යන්න මා කුසුම් නිම්මේ මාල
මේ ජීවන අව පස අහසේ ඔබ උර පස සැඟවී තිබුණේ මේ ජීවන අව පස අහසේ ඔබ උර පස සැඟවී තිබුණේ ඔබේ රැසින් මා දවාලන්නරෑ ලය මත සඟවා දාචිනියේ ඔබ නැතිව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමි හිට ඔබ නොදැක ඉන්න බැරි තරමට නැත ඔබව සොයනවා දවසේම ඔබ නැතිව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමි හිට ඔබ නොදැක ඉන්න බැරි තරමට නැත ඔබව සොයනවා දවසේම දවස මේ හිරුවිතර වැඩසටහනේ අපිට හිතාගන්නත් බෑ එහා පැත්තේ ටානියා කතා කරනවා මේ පැත්තේ ඉඳන් මම කතා කරනවා අපිට සින්දු අහන්න තියෙනවා විස්තර කතා කරන්න තියෙනවා චන්දසේන හෙට්ටිආරච්චි ඔබතුමාගෙන් අහන්න කැමති දැන් අවුරුද්ද ගත්තාම ඒ කාලෙත් මේ කාලෙත් බලද්දි දැන් ඔබට දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඒ කාලේ අවුරුද්ද සමරපු විදිහයි මේ කාලේ සමරන විදිහයි මොකක් හරි වෙනසක් පේනවද ඔව් ඇත්තනම ගමක අවුරුදු සිරියයි නගරයේ අවුරුදු සිරිය අතර බොහොම වෙනස්කම් තියෙනවා මොකද අපි පුංචි කාලේ අපේ ගමේ අවුරුදු උත්සව පවත්වනකොට ඇත්තටම බොහොම සුන්දරයි අපි අවුරුද්ද එන්න කලින් අපි උණවෙඩි පත්තු කරනවා මොකද මාසෙකට කහමාරකට කලින් අපි හදන්නේ උණවෙඩි. ඉතින් ඒ අපි මොකද ආසයි මේ අවුරුද්දට. ඒක නිසා අද හැබැයි ඒ වගේ දේවල් පුංචි ළමයි අතර කෙරෙන්නේ නැහැ. නගර කෙරෙන්නේත් නැහැ. ගමේ නම් බොහෝ දුරට කෙරෙනවා. නමුත් නගර නම් ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම බොහොම සුන්දරයි. අනිත් එක තමයි තව එකක් කියන්න තියෙනවා. දැන් අපි මිනිරං ගහ කියලා කියන එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකට තමයි දැන් නවීකරණය වෙලා ග්‍රීස් ගහ කියලා කියන්නේ. ඉස්සර ග්‍රීස් ගහ නෙමෙයි කියන්නේ මිනිරං ගහ. මිනිරං ගහ හදන්නේ අපේ ගෙදර අපේ තාත්තා තමයි අවුරුදු උත්සවයේ සිංහල අවුරුදු උත්සවයේ මිනිරං ගහ හදන්නේ. ඒ මිනිරං ගහ ඒ කියන්නේ කරලා අන්තිමට එඳුරු තෙල් අරගෙන උඩ ගැට ගහනවා. ඒ එඳුරු තෙල් තමයි පල්ලෙහාට වැක්කිරෙන්නේ. එතකොට ඒ වැක්කිරනකොට ඒකේ නගින්න හරි අමාරුයි. නමුත් දැන් ග්‍රීස් ගහන්නේ. දැන් ග්‍රීස් ගහ වෙලා තියෙන්නේ. ඉතින් නගරෙත් ග්‍රීස් ගහ වෙලා තියෙනවා. මිනිරං ගහ කියන එක අපේ කට්ටියට ගොඩක් අමතක වෙලා තියෙනවා. ඉතින් ඇත්තරම නගරයේ ගමේ අවුරුදු සිරිත් විරිත් ගත්තාම බොහෝ දුරට වෙනස්. ඔව්. සුභානි අපිට කියන දැන් පොඩි කාලේ අවුරුදු උත්සවවලටම කියලා තියෙනවා. ඔව්. දැන් ආරාධනාවල ලැබිලා නැද්ද අවුරුදු කුමාරි තරගයට ඉන්න එහෙම කියනවනේ. එහෙම ගිහිල්ලා එවනේ. අවුරුදු කුමාරි තරගෙට නම් ගිහිල්ලා නැහැ. ඉතින් අවුරුදු උත්සවයේදී තියෙනවනේ තරඟ තියෙනවනේ ගායන තරඟ. ඒ වට නම් සහභාගී වෙලා තියෙනවා. ඉතින් ඒ කාලේ දැන්ට වැඩිය මං හිතනවා ඒ කාලේ හොඳ අපි පොඩි කාලේ ඉතින් ගොඩක් ආසාවෙන් අවුරුද්ද සමරන්න පුළුවන් ඉතින් අපි සෙල්ලම් කරනවා එහෙම. දැන් අපි වගකීමක් ඉන්නේ. ඉතින් අනිත් එක අපේ ගායන වෘත්තියත් එක්ක අපි ගොඩක් මේ කාලෙට ඉතින් අවිවේකී. ඉතින් එතකොට අවුරුද්ද සමරන්න ගොඩක් වෙලාවට වෙලාවක් නැති වෙලා යනවා. ඔව් චන්ද්‍රේට යද මැදම අපිට කියන්න දැන් මේ සමහරුන්ගේ හිත විවිධාකාරයි. දැන් සංගීතයට කලාවට ලැබි පුද්ගලයා ප්‍රශ්න දකින්නේ අමුතුම විදිහට. අර ප්‍රශ්නයක් ආවම කියනවනේ මේ කලාවට සිත යොමු කරන්න කියලා. දැන් සමහරු කියනවා කලාවට බර නැති අය හරි දරුණුයි කියලා. මේක ඇත්තද? මං හිතන්නේ ඇත්තරම කලාව කියන්නේ මහා අමුතුම දෙයක්. මිනිසාගේ සිත සංවර කරන බොහොම සුන්දර විෂයක් කලාව කියලා කියන්නේ. ඉතින් මේ සංගීතය කියන ප්‍රියක නොකරනවනේ යම් කිසි කෙනෙක් ඇත්තටම ඔහු මනුස්සයෙක් නන් නෙමෙයි හැමෝටම සංගීතය ප්‍රියයි සංගීතය ඉගෙන ගන්න කෙනා සහ ඉගෙනගත් පුද්ගලයාට කවදාවත් ධර්ම හිතක් පහළ වෙන්නේ නැහැ ඉතින් ඒ විශේෂයේ තියෙන සෞම්‍යකම ඒ සෞම්‍යකම මිනිසාගේ හිතේ තියෙනකල් මං හිතන්නේ වෛරයෙන් ක්‍රෝධයෙන් පිරෙන එකක් නැහැ කියලා ඔව් රණා බලාගෙන ඉන්න අවරා සංගීත කණ්ඩායමත් එක්ක අපි ආරාධනා කරනවා සුභානි හර්ෂණිගේ මధుර මනෝහර කටහඬ. එහෙවත් යන්න ඕන. හොඳයි. සුභානි හර්ෂණීට තමයි මිලඟ ගීතය ගායනා කරන්න අවස්ථාව තියෙන්නේ. දැන් මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා. දැන් කියන්නකෝ දැන් අලුත් අවුරුද්ද විස්තර කොහොමද? මොනවද අලුත් අවුරුද්ද සැමරු කාර්ය බහුලයි කියලා කිව්වෙ. එහෙම කියලා හරියන්නේ නැහැ. අලුත් අවුරුද්ද ගෙදර ගියාද කොහොමද විස්තර චුට්ටක් කියන්නකෝ අපිට. ඔව් කොච්චර කාර්ය බහුල වුණත් ගමේ නොගින් ඉන්නේ නැහැ. ඉතින් දවසකට ගෙහින් ආවා ගමේ.
නමුත්තර ගොඩක් සඳර්ශන වැඩිනම දවසල එකන සගම ඉන්නම දිහක් නැහැ. එහෙම තමයි. කොච්චර කාර්ය බහුල වුණත් ගෙදර අමතක කරන්න බැහැ අලුත් අරුතිරි ගම අමතක කරන්න බැහැ. හරි දැන් අපි මොකද්ද ගායනා කරන්න ගීතේ මුලින්ම තෝරගත්තේ? අපි මම මේට මාස 6කට විතර කලින් ඇත්තටම හිරු ටීවී එකෙන් තමයි මුලින්ම මේ ගීතය මම ගායනා කරේ. ඒ ගීතය අලුත් ගීතය කියලා කිව්වොත් හරි ඒ ගීතය දැන් ගායනා කරනවා. අපි අහලා බලමු. හරි එහෙනම් අපි ගීතයට අවස්ථාව ලබා දෙන්න. Thank you.
විරාම නරතුර ඔබ රැඳිසින්නේ හිරුයි තරු වැඩසටහනත් එක්කයි සුභානි හර්ෂණී ඒ වගේම චන්දසේන හෙට්ටියාරච්චි මහත්මයා අපිත් එක්ක ඉන්නවා චන්දසේන අයද මේ දවස්වල තමයි අටිසාර ගොඩක් වැඩනේ දැන් මේ ළඟදි මම දන්න කියන කෙනෙකුට කතා කරලාට පස්සේ ගියා මොකද මේ දවස්වල වැඩද මල්ලි කල්ලමරේ ගියා මට මේ දවස්වල වැඩ වැඩි වැඩිම සංගීත ප්‍රසංග කීයක ගිහලා තියෙනවද දවසේදී දවසකට මම ඉස්සරහ ඒ කාලේ නම් මොකද ඒ කාලේ ෂෝ ගොඩක් මේ පටන් ගන්නවා වේලාසනෙන් ඉවර කරන්නත් පාන්දර පහමාර 6 6මාර වගේ වෙන ඉවරනකොට එතකොට මට මතකයි එක අවුරුද්දක මම ෂෝ 14ක් සිං කරා එක දවසේ කොළඹවට විතරයි හා හා ඒ කියන්නේ වේලාසනෙන් ගිහලා අසම් කරන එකකුත් තියෙනවානේ වේලාසනෙන් ගිහලා අසම් කරා ඊට පස්සේ 8මාරට වගේ ෂෝ පටන් ගත්තා ඒ කාලේ ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ ඔක්කොම ෂෝටි කරා 14ක් කල්ලමාරේ කතා ගත්තනේ කල්ලමාරේ එතකොට සුභානි කොහොමද මම නම් වැඩිපුරම ෂෝ 6ක් කළා දෙනවා ඒත් එක දවසක් නැත්තම් ෂෝ 5 වගේ ගොඩක් කාලවට කෙරෙන්නේ ඉතින් හරි ෂෝ 14ක් කරන්න වුණා වාර්තාවක්නේ ඉතින් මේ දවස්වල ඇත්තටම මේ වගේ තමයි කාලය ගත වෙන්නේ හැමදාම වගේ ෂෝ තියෙනවා අපිට ඉතින් ගොඩක් කාලවට සාමාන්‍ය දවස්වලට වෙන මාසවලදී ටිකක් ෂෝ අඩු ඉතින් මේ මාසේ දෙසැම්බර් මාසෙ තමයි අපේ කලාකරුවන්ට හොඳයි කියලා හිතෙන කාලය එහෙම තමයි ඉතින් කාලය ගත වෙන්නේ. ඔව් සින්දු අහන්නත් තියෙනවා අපේ තානියා සෝදානමින් ඉන්න ඕරා බෑන්ඩ් එකත් එක්ක කතා කරන්න සින්දුවක් අහන්නත් ඕනේ ඕරා බෑන්ඩ් එකේ තානියා. ඔව් සග අද අපේ මේ වේදිකාව තමයි මේ තැන. වේදිකාවේ අපිට මේ සංගීතය සපයන්නේ කවුද කියලා අපිට අඳුනා දෙන්න බැරි වුණානේ දැන් මුලින්ම දැක්ක ගමන් අඳුරගන්නට පුළුවන්කම තියෙනවා රණා. රණා විතෝරා සංගීත කණ්ඩායම තමයි අද දවසේ අපිට මේ සංගීතයෙන් දායකත්වය ලබා දෙන්නේ. රණත් එක්ක කතා කරන්න කලින් මම අනික් අය අඳුනලා දෙන්නම්. මෙතන ඉන්නේ ප්‍රසාද්. එයාට බේබි කියලාත් කියනවා. එතකොට චූලා, ආනන්ද මෙතන ඉන්නවා නිරෝෂ්. එතකොට මේ ප්‍රශාන්, මේ ගිහත්. මේ කට්ටිය තමයි අද දවසේ අපිට සංගීතයෙන් දායකත්වය ලබා දෙන්නේ. ඉතින් අයි අපිට කියන්නකෝ කොහොමද මේ නම හැදුනේ රණාවිත් ඕරා රණාට ගැලපෙන්න ඕරා වුණාද කොහොමද නැත්නම් මේ ඕරා කියන එකේ තේරුම මොකද්ද නැට අනේ ඇත්තටම මේ ඕරා කියන නමේ තේරුම තමයි රැස්වලල්ල කියන එක ඉතාලියෙන් නම් හෝරාව කියන වෙලාව කියනවා එතකොට මේ නම දුන්නේ මගේ කලමනාකරු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විද්‍යා තාක්ෂණික නිලධාරියා එයා තමයි නම මෙහෙම දැම්මු කියලා ඉතින් සිංහල නමට නමකුත් තියෙන තමා ගොඩක් කැමතුණා ටිකක් වෙනස් ආරක නමක් ඉඳා හරි එහෙමනම් ඉතින් අද දවසේ රණාවිත් ඕරා සංගීත කණ්ඩායමත් එක්ක අපි ඔබ ආදරය කරන ගායක ගායිකාවන් ගීතවත් වෙන සූදානමින් ඉන්න අපි සංගීත කණ්ඩායමට ආරාධනා කරන ලස්සන ගීතකින් අපි රස ගන්නවා sayuru tere di avan hale di ende te katha ven sitnya ude siravi redi kibada priye ap tavama katha dokale Thank you.
රණාවිත් තෝරත් එක්ක අපේ කලාකරුවත් අද දවසේ ඉන්නවා. මේ මම කැමති දැනගන්න සුභානි, දැන් සමහර වෙලාවට දැන් බලද්දි මේ ගායකයන්ට සාපේක්ෂව බලද්දි අපේ රටේ ගායිකාවන්ගේ ප්‍රමාණය අඩුයි, මේකට හේතුව ප්‍රසංග වේදිකාවේ බහුතරයක් බැලුවොත් ගායකයෝ තමයි වැඩිපුර සිංදු කියන්නේ. හේතුවක් දක්වන්න නම් ඉතින් එහෙම නැහැ. ඉතින් මං හිතන්නේ මෙහිමයි. ඉතින් අර ගොඩක් ඇත්තටම අලුත් අය එනවා ශේෂ්ඨට එනවා. නමුත් අර රැඳෙන්නේ නැති කමක් තියෙනවා. මම හිතන්නේ නැහැ ගායිකාවන් අඩුවෙන් එනවා කියලා. එහෙම වෙනසක් දක්ින්නේ නැහැ. නමුත් අර ඒ රැඳෙන්නේ නැති කම තමයි මට හිතෙන්නේ ඕක අර වැඩියෙන් පේන්නේ. කොච්චර ඉතින් පරණ ගායිකාවෝ මොකද ගායිකා දැන් ගායිකාවෝ ඉන්නව නැත්නම් නෑ. නමුත් අර වේදිකාවකට එන්න මට්ටමේ මේ පිරිස ගොඩක් අඩුකමක් තියෙනවා. ඉතින් ඒක එන ශිල්පිනියන් දැනගන්න ඕනේ. අපි ප්‍රසංග වේදිකාවටත් ගැලපෙන ආකාරයට ගීත නිර්මාණ කරගත්තොත් මං හිතන්නේ ඒ අර එන්න බැරි අයටත් ප්‍රසංග වේදිකාවට එන්න පුළුවන්. හරි, චන්දමත්මයි ඔබතුමා එතකොට කියන්නේ දැන් මේ ප්‍රසංග වේදිකාව ඉදිරිපිට ඉන්න ඒ රසිකයන් ප්‍රසංග වේදිකාවට එන කලාකරුවන්ගේ වෙනම දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ? නෑ, එහෙම එකක් නෑ. මොකද හොඳ ගීත නිර්මාණය කරුවොත් හොඳ ගීත තමන් ගායනා කරුවොත් ප්‍රසංග වේදිකාව කියන එක ලැබෙනවා අනිවාර්යයෙන්ම. ඒක බැලන්ස් වෙන්න ඕනේ. දැන් අර වේදිකාවටත් ඒ කියන්නේ අපේ ගීත සමහර ගීත වේග රිද්ම ගීත සමහර නෝමල් ගීත. නමුත් ඒ රසික රසිකාවෙන් දෙකටම කැමති. ඒ වුණාට ප්‍රසංග වේදිකාවේදී අපේ රසික රසිකාවෙන් බලාපොරොත්තු වෙන යම්කිසි පොඩි වෙනසක්. එතෙන්දී දැන් ඉන්ඩෝ ෂෝ එකක් වගේ නෙමෙයි අවුට්ඩෝ ෂෝ එකකදී. එතෙන්දී අපිට යම්කිසි වේග රිද්ම ගීත ගායනා කරන්න තියෙනවා නම් වඩාත් හොඳයි. ඒක අපි කලාකරුවෝ දැනගන්න ඕන. ඒ කියන්නේ දෙපැත්තටම හරියන විදිහට ගීත නිර්මාණය කළ තියෙනවා නම් වේදිකාවේ ඉන්න ඇත්තටම පුළුවන් නේද? ඔව්, ඔබතුමාගේ අම්මා ජීවනෝ යන්තරේ ඒ ගීතේට එදත් අදත් අද උපදින දරුවෙක් වා ආදරය කරන ගීතයක්. ඔව්, ඇත්තට මේ ගීතය 1980 දශකයේ තමයි සංගීතවත් කළ රචනා කළ සංගීතවත් කරේ. හැබැයි එදා ඉඳන්ම මේ ගීතය මම නොගයපු වේදිකාවක් නැහැ. ඒ කියන්නේ හැම වේදිකාවක ඇස්සට අනිවාර්යෙන් කඳුළු කියනවා ඔබතුමා ඒ ගීතය ගන්න. හැමෝම ආසයි ඒ ගීතය අහන්නත් ආසයි. මමත් ගායනා කරන්නත් ආසයි. ඉතින් ඒක ඇත්තම දැන් සංගීත කණ්ඩායමක් ඉස්සෙල්ලම දැන් ගොඩාක් දුරට මේ ගීතයෙන් තමයි පටන් ගන්නෙ. ඒ කියන්නේ මම වේදිකාවට නගිනකොට අම්මා ජීවනන්තර ගීතය කියමු කියලා තමයි කියන්නේ. ඉතින් ඒක මමත් ආසයි. ඒ වගේම මගේ රසික රසිකාවියන් හැමෝම ආසයි මේ ගීතයට. අපි වුණා නම් අද ඒ ගීතය ගායනා කරමු. මම දර්ශනයක් එකට එක කරන්න. ඔව්. මොකද කියන්නේ? මම පොඩි කාලේ අර මම ආධුනික ගීත තරඟ වලට යද්දී මට පළවෙනි ස්ථානය ලබා ගන්න පුළුවන් වුණා ඒ අම්මා ජීවනෝ යන්තරේ කියන ගීතය. ඒ කාලේ මම ගොඩාක් කැමති ආදරය කරන ලොකු දැවැන්තෙක් තමයි මේ ඒ ගීතයත් එක්ක තමයි මම මුතුම අඳුර ගන්න. හරි, ඔබ ඒ ගීත ගායනා කරලා තියෙනවා. තියෙනවා. හරි, මියුසික් ඕනේ අපිට පොඩ්ඩක් කොටසක් කියන්නම්. ආ, එතුමා ඉදිරිපිට. ඒ හොඳද? කවන්න. කැමතිනේ? ඕ. පොඩි කොටස. අම්මා ජීවන උයන්තරේ නොනිවි පහන කිනිරන්තරේ ඔබ මට සුවය කිනේ.
ගීතේ සැබෑ හිමිකරුට අපි ආරාධනා කරනවා ඕරා සංගීත කණ්ඩායමත් එක්ක ගායනා කරන්න කියලා. තානියා සූදානම් ඉන්නේ පිළිගන්න. අලුත් අවුරුදු උණුසුමේ හිරු සිකුරාදාව හැඩ කරන්න නැවත වතාවක් අපි මේ චන්ද්‍රසේන අයියට ආරාධනා කරන ගීතයක් ගායනා කරන්න. දැන් අම්මා ගීතේ තමයි තෝරගෙන තියෙන්නේ. මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියන්න. හරි, දැන් අම්මා ගීතේ ගායනා කරන්න එහෙනම් වැඩි කතා නැතුව මම අවස්ථාව ලබා දෙනවා ගීතේ ගායනා කරන්නට. අලුත් අවුරුදු ගැන ගොඩාක් විස්තර එහා පැත්තේ සගා කතා කරපු නිසා ගීතේ අහමු නේද? විරාමෙන් පස්සේ ඔබ රැඳී සිටින්නේ හිරුවිතරු වැඩසටහනත් එක්කයි. චන්දසේන හෙට්ටිආරච්චි මහත්මයාගේ ගීතයක් ඔබ රසවින්දා. චන්දසේන හෙට්ටිආරච්චි මහත්මයා, ඔබටගෙන් දැනගන්න කැමති මම මේ අර වෑන් එකක් තිබ්බනේ ඒ කාලේ. ඔව්. ඒකේ දර ප්‍රසංග 14 ට ගියේ කියන්නේ. ඒක තමයි. ඒකේ මේ තව කට්ටිය බලන් හිටියා නේද වාහන නැති අයවත් එක යන. ඔව්. දැන් එදා හැබැයි කට්ටිය දාගත්තේ නැහැ. මොකද මට මේ සඳහසන්දී කරගන්න යන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ඒ කාලෙදී දැන් මට වාහනයක් නැති කාලෙදී මට ගොඩක් අය මගේ ශිල්පීන් ගායන ශිල්පීන් මට ගොඩක් උදව් කරුවා. ඒ වගේම හැබැයි මමත් කොහොම හරි වාහනයක් ගත්තට පස්සේ මම කලගුණ සිලිකමක් හැටියට ඒ හැමෝටමත් මම උදව් කරන්න හැම වෙලාවෙම මහන්සි ගත්තා. ඒ වගේම තමයි සමහරක් නිවේදක මහත්වරු ඉන්නවා, මාත් එක්ක යනවා, මම ගිහිල්ලා ෂෝ එකට ගිහින්ලා එරලවනවා.
යනවා. දැන් මගේ වැඩ කරගෙන එන ගමන් මම ඒ කට්ටියත් අරගෙන ආපහු කොළඹට එනවා. එහෙම බොහොම සුන්දර අතීතයක් තිබුණා. මොකද ගායකයෝ ඔය කට්ටියත් අනිවාර්යෙන් වාහනේ එක්ක යනවා. බොහොම වෙලාවට යනවා. ඉතින් හරි සුන්දරයි. ඉතින් නිකන් ෂෝ එකක් එහෙම ඈතම මොනොත් එහෙම ඉතින් ලොකු ට්‍රිප් එකක් යනවා වගේ තමයි. ඉතින් මාත් ඒක ප්‍රෝග්‍රෑම් තියෙනවා. දැන් ගෙදර කට්ටියත් එක්කම දැන් ඒක හැරියට තමත් එහෙමයි. හා හා. තමත් ඉතින් දැන් පුතාලා දුවලා ලොකු ඒ වුණාට එයාලා ගොඩක් ඈත යනවා නම් එහෙම අනිවාර්යෙන්ම එනවා එයාලා යන්නේ මාත් එක්ක. හරි අපිට තවත් ගීතය රස විඳින්න තියෙනවා. ඊට කලින් සුභානිගේ ප්‍රශ්නයක් අහනවා. සුභානි දැන් ඇත්තෙන්ම තරුණ කෙනෙක් විදිහට ශේෂ්ත්‍රය රැඳී ඉද්දී ගොසිප් කට කතා ඔය දේවල් වලින් පරිස්සම් වෙලා ඉන්න ඕනේ. කට කතාවක් හදුවොත් හරි අමාරුයි සමාජයත් එක්ක ගනුදෙනු කරන්න. ඔබ කිසිම කට කතාවක් නැතුව මේ ශේෂ්ත්‍රය රැඳී සිටිනවා තරු. මෙහෙමයි. කට කතාවක් හැදෙන්න කියන්නේ දැන් සාමාන්‍ය කෙනෙක්ට කට කතාවක් හැදෙන්නේ නැහැ. ජනප්‍රියත්වය කියලා කියන්නේ අන්නේ කෙනෙක් ජනප්‍රියත්වයට පත් වෙලා කියන්නේ අන්නේ අයට කටකතා හැදෙනවා. ඒ කියන්නේ අය දිහා ගොඩක් අය බලාගෙන ඉන්නවනේ. ඉතින් එතෙන්දී මෙහෙමයි. ඉතින් මේ ශේෂ්ත්‍රයේ රැඳිලා ඕනම ශේෂ්ත්‍රයක ඉන්නවට කාන්තාවක් විශේෂයෙන් අපේ යම් සීමාවන් තියෙනවා. ඉතින් කාන්තාවක් කියන එක දැනගෙන පරිස්සමෙන් මේ ගමන යන්න ඕනි. ප්‍රශ්න කියලා කියන්නේ ඕනම කෙනෙක්ට ප්‍රශ්න තියෙනවා. සාමාන්‍යයෙන් හැම මනුස්සයෙක්ටම තියෙනවා. අපිටත් තියෙනවා. ඉතින් ඒ වුණාට ඉතින් අර ඒක අපිට ඉතින් හැම දෙයක්ම කියන්න බෑනේ. අපිට මේ මෙහෙම තියෙනවා, මේ ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් ඒක නිසා ඉතින් පරිස්සමෙන් හැම වැඩ කටයුත්තක්ම කරගත්තොත් මං හිතන්නේ අපිට හොඳින් ඉන්න පුළුවන්. එහෙම නරක වැඩ කරන්න ඉතින් අවශ්‍යතාවයක් නැහැ. හරි අද දවසේ තවත් කලාකරුවෝ මේ මැදිරියට එන්න සූදානමින් තමයි ඉන්නේ. ඔබතුමා හැමදාමත් ජනතාවගේ හදවතේ ජීවත් වෙන්න අහිංසක කලාකරුවෙක් කියලා සමහරු කියනවා. මොකද ඔබ හැමොත් එක්කම හදවතින්ම ආශ්‍රය කරනවා. බොහොමත්ම ස්තුතියි අද දවසේ අපි සමග සම්බන්ධ වුණාට. සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා ඔබතුමාට අපි කියන ගාම බලන් ඉන්න ඇයට මොකද කියන්නේ? ඇත්තටම දැන් අලුත් අවුරුදු ඉවරයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මගේ රසික රසිකාවියන්ටත් දිවිලා යන මේ අවුරුද්ද ඉතිරි කාලවකවානුව ඔයගොල්ලෝ හැමෝටම සතුටින් සමාධානයෙන් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හිරු ඉතරු මේ වැඩසටහනට මට ආරාධනා කරපු ඒ පිරිසට, ඒ වගේම සගාමල්ලට මගේ ගෞරවය ප්‍රණාමය මම පුද කරන්න කැමති මේ ආයතනයට. හරි ඔබතුමා අපිට සමු දෙද්දී ඕරා බලාගෙන ඉන්නවා. ඔබතුමාට සංගීතය සපයන්න, ගීතය ගායනා කරන්න කියලා ආරාධනා කරනවා. හොඳයි. Thank you.
චන්දසෙන හෙට්ටි ආරච්චි මහත්මයා අපිට සමු දෙද්දී ඇතම ගීතයකින් කෙනෙක්ගේ හදවතට කතා කරන අපේ ජීවිත යම්කිසි අත්දැකීමක් අපිට මතක් කරලා දෙනවා. ඕරා බෑන්ඩ් එකක් සූදානමින් ඉන්නේ, අපේ ටානියා සූදානමින් ඉන්නේ, ටීචර් කෙනෙක් වගේ හැරි ලස්සනයද. හරි ටානියා, හොඳ නැවතත් ඕරා සංගීත කණ්ඩායමට මේ අවස්ථාව ලබා දෙන්න ඕනි. ඊට කලින් චුට්ටක් කතා කරන්න ඕනි කියලා හිතුණා මේ කැප්ටන් එක නියමුවත් එක්ක. රණායි කියන්නකෝ, ඉතින් මේ මම මුලින්ම කියන ඔය හෙයාර් ස්ටයිල් එකට කොච්චර ලොකු වියදමක් කරනවා දාදෑමනේ මේ මං අහන්නේ. ඔකට වියදම විතරයි වියදම කියන්නේ ඉතාලියේ. මම මුලින්ම නම් වියදමක් ගියා, මුලින්ම ෆ්‍රාන්ස් වලින් මම ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේදී අපි ටුවර් එකක් ගිහලා කරන් ආවේ. එතකොට නම් අධික වියදමක් ගියා. දැන් නම් ප්‍රශ්න නැහැ, මොකද හෝම් මේඩ් ගෙදර ආදුණිය බිරිඳ තමයි කරන්නේ. මේ කොණ්ඩ ගස් වලට යන වියදම විතරයි දැන් තියෙන්නේ. දැන් ඔය නාන්නේ එහෙම නැද්ද? ඔක තමයි හැමෝම අහන ප්‍රශ්නේ. මේ මේක මේන්ටේන් කරන්න අමාරු වෙලා තියෙන තේ ප්‍රශ්නේ නේද? මොකද මට සාමාන්‍යයෙන් මම දවස ගානම කරහැට නාන්න ඕන. මේ නැත්තම් මේක නාන්න නැත්තම් මේක මීටර කාලයක් තියාගන්න පුළුවන්. නමුත් මට මාසෙන් වාගේ ආයේ ගලෝ දාන්න වෙලා තියෙනවා. අනිවාර්යයෙන් වයිෆෝක හදලා දෙනවා නම් අනිවාර්යයෙන්ම නාන්න අවස්ථාවක් සලසා දෙනවා ඇතිනේ නේද? හරි, එහෙනම් අපි මේ ගීතයකට අවස්ථාව දෙනවා. කවුද දැන් ගීතය ගායනා කරන්නේ? අපි බටහිර ගීත කියලා ගියොත් හොඳයි කියලා හිතෙනවා. සිංහල අලුත් අවුරුද්ද බටහිර ගීත ගායනා කරන එක මේ හොඳයි කියලා. ඉතින් මම නිරෝෂ් මණිට ආරාධනා කරනවා අපි ඕරා සංගීත කණ්ඩායමේ ලස්සන ගීතයක දැන්. Assim você me mata. Ai, se eu te vejo, ai, ai, se eu te vejo. Sábado na balada, o quê? A galera começou a dançar. E foi sua menina mais linda. Tomei coragem e comecei a falar. Simão. Nossa, nossa, assim você me mata. Ai, se eu te fego, ai, ai, se eu te fego. Delícia, delícia, assim você me mata. Ai, se eu te fego, ai, ai, se eu te fego, lima. Sábado na balada, okay. A galera começou a dançar. E foi sua menina mais linda. Tomei coragem e comecei a falar. Suma. Nossa, nossa, assim você me mata. Ai, se eu te fego, ai, ai, se eu te fego. Delícia, delícia, assim você me mata. Ai, se eu te fego, ai. Ai, se eu te fico ali, vai. ඉරුතර වැඩසටහනට බාදරය කරන ගොඩක් දෙනෙක් අද දවසේ එනවා. සායම් කිරිල්ලි ගැන කියද්දි ඔබ තරම් ඒ ආදරය ගැන කතා කරද්දි අපිට අමතක කරන්න බෑ තීක්ෂණ අනුරාධ. ඔන්න ඇවිල්ලා ඉන්නවා. අයිබෝවන්. අයිබෝවන්. අනුරාධකෝ. අනුරාධා ගෙදර. ලස්සන ගෑනු ළමෙක් ඉන්නවා එහා පැත්තේ. එන්න මේ පැත්තට. ආකර්ෂණීය ඍතු ආකර්ෂා. හරි. ඉතින් අද දවසේ තීක්ෂණ ඒ වගේම සුභානි ඍතු අපිත් එක්ක ඉන්න ගාම
සුභානි අහන්න කැමති. සුභානි, දැන් අලුත් අවුරුද්ද ඉවර වෙලා මේ ගෙවන කාලේ සතුටින් තියෙනවා ඔබට. අද බලන් ඉන්න ඔබේ ප්‍රේක්ෂකයන්ට මොකද කියන්න තියෙන්නේ? අලුත් අවුරුද්දක් කියන්නේ ඇත්තටම හැමෝම බලාපොරොත්තු වෙන්නේ අලුත් බලාපොරොත්තු, සතුට, සාමය, සැනසීම. ඉතින් මම මගේ රසික රසිකාවන්ට ඇත්තටම සුභ ප්‍රාර්ථනා කරනවා මේ අලුත් අවුරුද්දේ අපි හිතන පතන හැමදේම ඉෂ්ට කරගන්න වාසනාව ලැබෙන්න කියලා. ඉතින් ඒ ආශිර්වාදයත් එක්ක ඊළඟට හිරු ගැන කියන්න ඕනේ. මොකද අපිත් එක්ක නිරන්තරයෙන්ම ඉන්නවා කලාකරුව හැටියට, අපිට ගොඩාක් උදව් කරනවා. අපිට මේ ක්ෂේත්‍රයේ රැඳෙන ඉන්න නම් ඇත්තටම මාධ්‍ය කියන එක අවශ්‍යයි. ඉතින් හිරු අපිට ගොඩක් සහයෝගයක් දෙනවා ඒ වෙනුවෙන්, සහ අද මේ වැඩසටහනට අපිව සහභාගී කරගත්තට හිරුට බොහොමත්ම ස්තුති. සුභ අලුත් අවුරුද්දක් ඔබටත්. සීල දේව සාර්ථක වෙන්න කියලා අපි කියනවා, වැඩි වැඩියෙන් ප්‍රසංග ලැබෙන්න, ජනතාව අතර ජීවත් වෙන්න ලැබෙන්න කියලා කියන ගාම සමූ දෙන්න කලින් ගීතයකට ආරාධනා කරන ඕරා සූදානමින් ඉන්නේ සංගීතය සපෙන්න. දැන් මේකේ මට කියන්නකෝ, මොකද මේ විරහ ගීතම ගායනා කරන්න විරහ ගීත ඇරුනම ආදරය ඇත්තටම සුන්දර විදිහට දකින්නම බැරිද ඔයාට? මෙහෙමයි, විරහ ගීත ගොඩාක් අපේ හැමෝටම විරහ ගීත ගොඩක් ළඟයි. ඉතින් ගොඩක් අය ඉතින් ඒකට පෙළඹෙනවා විරහ ගීත නිර්මාණය කරන්න. අපි රසික රසිකාවයන් වැළඳගන්නේ ඒවා ගොඩක්. ඉතින් ඒ නිසා ඒවම ගායනා කරනවා. ආදරයට වඩා විරහ සුන්දරයි නේ. ඒ නිසා අපි විරහ ගීතම ගායනා කරනවා. හරි, එහෙනම් දැන් ගායනා කරන ගීතේ මොකක්ද? එකී බින්දින නේතු. හරි, එහෙනම් අපි ගීතයට අවස්ථාව ලබා දෙමු. මේ සුභානි හර්ෂින් මම හිතන්නේ මේ ගීතත් එක්කම යන්නත් අවස්ථාව තියෙනවා, සමුදෙන්නත් අවස්ථාව තියෙනවා. ඔයාලට ගීත ගායනා කරන අවස්ථාව ලබා දෙනවා. Thank you.
විරාමයෙන් අනතුරු නැවතරයක් හිරුවිතාරි වැඩසටහනත් එක්ක ඉන්නේ ඍතු ආකර්ෂයි වගේම තීක්ෂණ අනුරාධපිත් එක්කිනා. තීක්ෂණ කොහමද අවුරුදු ජයයිද? ගෙවල් වල ගියාද? ඇත්තරම මේ අවුරුදු ජයයි. මේ එකෙන් සාමාන්‍යයෙන් මම විතරක් නෙමෙයි හිතන්නේ සංගීත ශේත්‍රේ ආටිස්ට්ලා හැමෝම මේ අවුරුදු මාසෙ ගොඩක් බිසි වෙන මොකද හේතුව ප්‍රසංග වැඩිපුරම තියෙන්නේ අප්‍රේල් මාසෙ ඉඳන්. ඉතින් ඒවත් එක්ක ගොඩක් බිසි වෙලා ඉතින් එහෙනම් 14 වෙනිදාට නම් යන්න උන්නේ නැහැ. ඉතින් ඊට කලින් අම්මලා තාත්තලා බල්ලා ආවා ගිහිල්ලා අදත් ඉතින් රෑට ෂෝ. ඒක සින්දු කියන්න බෑ. අපුල සින්දු කියන්න පුළුවන්. අහන් ඉන්න බැරුව ඇති. ගායනා කරන්න බෑ. මොනවද කියලා තියෙන සින්දු සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මොනවද? කියන්න පුළුවන් මං කියන්න පුළුවන් අහන් ඉන්න බෑ. පොඩි කොටසක් අහන් ඉන්න පුළුවන් දෙයක් චුට්ටක් කියන්න බෑ. අනේ මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා විතරයි නේ මේක පව් අර මිනිස්සු. නෑ ගෑන සගා මේ දවස්වල ඍතු පොඩ්ඩක් ඒ කියන්නේ දැන් ඍතුට කේස් එකක් තියෙනවා සීනි වැඩිපුර ගෑවම මත් වෙන ගතිය. දැන් මේ දවස්වල අවුරුද්දට කැවිලිෙම ගාලා සීනි වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා පොඩ්ඩ නිකන් මැරෙනවා වගේ අරගෙන පාරි. හරි අපි තීක්ෂණගේ සින්දුවක් අහන්න ඕන. අපි ආරාධනා කරනවා ඔරා එහා පැත්තේ ඉන්නවා ටානියා සූදානම් ඉන්නේ තීක්ෂණව පිළිගන්න. තීක්ෂණ එන්න. තීක්ෂණ කොහොමද අවුරුදු සුබලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා. කොහොමද අවුරුදු ජයද? අවුරුදු අවුරුදු ජයයි. ඉතින් හොඳයි මම දන්නේ මේ අවුරුදු ජයයි මම හිතන්නේ මට විතරක් නෙවෙයි ගොඩ දෙනෙට ජයයි. මේ තාමද අවුරුදු ඉවර වෙලා තාම මිනිස්සු ෂොපින් යනවා. ඉතින් ඒ අවුරුදු හැමෝටම ජය මම හිතන්නේ ලංකාවට. නෑ ඉතින් සාමාන්‍යයෙන් අවුරුද්දත් එක්ක ප්‍රසංග වැඩි වෙනවනේ. එතකොට ප්‍රසංගයන් වැඩි වුණාම සාමාන්‍යයෙන් ගායක ගායිකාවන්ට තමයි වැඩිපුරම ජය වෙන්නේ. එහෙම නැද්ද? අනිවාර්යයෙන්ම වෙන්නේ. ඒ කියන්නේ සිංදු අහන අයටත් ජයනේ. ඒ කියන්නේ හැම තැනම අපි ගිහලා සිංදුගෙන එහෙම කියන්න බෑ. දැන් මේ අපි මොකද්ද මුලින්ම ගායනා කරන්නේ? අපි මුල්ම ගීතය ගායනා කරමු සඳරේණු ගාන. හරි මුල්ම ගීත. ඔයාගේත් මුල්ම ගීතනේ? ඔව් මගේත් මුල්ම ගීතය. ඉතින් කසුන් අය තමයි මේ රෙඩි එක වචන ලිව්වේ නිලාරෙන් කාසි. මම මුලින්ම බොරු කියපු සින්දුව මේක. නමුත් අද කියන්නේ හරි වචන නෑ. ඇත්තටම සාමාන්‍යයෙන් ගායකයෙක්ගේ ප්‍රථමයෙන් ජනප්‍රිය වෙච්ච ගීතයක් ඒ ආටිස් විසින් වචන වරද්දලා කියලා කවුරුත් අහලා නැති වෙදී. නමුත් මේ සින්දුව එහෙම එකක් වෙලා තියෙනවා. ඒ තරම් ඉතිහාසගත වෙන කෙනෙක් නේ. ඉතින් අද එමුණට හරි වචන එක තමයි කියන්නේ. හරි එහෙනම් හරි වචනෙන් අපි අහමු සඳරේණු ගල් ගීතේ. සඳරේණු ගලන සඳරෑක සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් සඳරේණු ගලන සඳරෑක සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් මද හාස නගන විට හිත කොළවු නිදමේ තරම් ඒ දැනුන හැගුම නොදානින් සඳරේණු ගලන සඳරෑක සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් ගහින හැටිනම් ඒ දැනුන හැඟුම නොදානින් සඳරේණු
ගලන සඳරෑක සිහිනයට නොබ ඇත ඉදන් ඇවිදින් මගේ පාලු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් මනමාල කතා කියමින් මනමාල කතා කියමින් අවුරුද්ද ගෙවිලා වුණාට ඒ උණුසුම තාමත් අපිට දිනවා. ඍතු අපිට කියන්නේ මේ මේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. නැහැ අනේ. නැහැ. ආදරේ ගැන මොකද හිතන්නේ? ආදරේ ගැන ගොඩක් දේවල් හිතනවා. ආදරේ හොඳයි. යාළුවන්ගේ ආදරේ තියෙනවා අම්මලා අපිට කරන එක තියෙනවා. ඉතින් ආදරේ ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන් නේ. ඔයා කැමති සාමාන්‍යයෙන් මේ අර යෝජිත කියන්නේ යෝජනා කරපු ආදරේ කියලා නැත්තම් තීක්ෂණ වගේ ප්‍රේම සම්බන්ධතාවයක් නැහැ නේ. ඊට පස්සේ ඉතින් හැම අවුරුද්දෙම යන්න එපා පාකියුට. ඔයාද පාකද? තීක්ෂණ අයියා මේ අම්බලා තියෙන මේ කෑම කන්න ගිලන බත් එක. බත් කන්න ගිලන අම්බලා තියෙන. ඉතින් මේ පාකියගේ දියමල හැම අවුරුද්දෙම යන්න සරියකට දෙන්න තික පාක් යනවා. ඉතින් ඕවට වෙලාවක් නැති ඉන්න මම. මේ මේ අර මේ බල්ලන්ට කැම දුන්න කතාවක් නුගේ කොට පැත්තේ හිම අපිට ආරංචි ඇතුළ මොකක්ද ඒක මම කියන්නේ දෙයක් උපන්දිනේට විශ් කරන මිනිහට කෝල් එකක් ගත්තා මම ඉතින් ආන්සර් කරනවා මම කයි පාටි නැද්ද කියලා පාටි එක තියනවා නම් හවසට එන්න කිව්වා මොකද කොහෙටද කියලා නුගේ කොටට එන්න කිව්වා මම නුගේ මම කවුරු කවුරු දෙන්න කියලා කට්ටිය ගොඩක් ඉන්නවා එන්නකො කියලා ඊට පස්සේ ටිකක් කියලා කතා කරද්දී අක්කා කිව්වා මේ බල්ලන්ට දානියක් දෙනවා හවස 4 ඉන්න රෑ 9 10 වෙනකම් බල්ලොත් එක්ක නුගේ නෑ ඒක ඒක මාර මාර වැඩක් ඒ කියන්නේ මේ අපි ඇත්තටම සග රෑ ෂෝස් ඉවර වෙලා එද්දි පාරක් හරි කර්මයටවත් අහන්න ඉන්නේ බල්ලෝ විතරයි පාරේ. ඒ පාළුවේ ඉඳන් මට හිතුණා මේ පාර මගේ බර්ත්ඩේ එකට බල්ලොන්ට කැම දෙන්න රෑට ගිහිල්ලා. ඉතින් අපි ඉදි පටන් ගත්ත ගමන් මම හිතන්නේ බල්ලෝ 160කට විතර වගේ දුන්නා විජරාම බෙල්ලංගිල නුගේගොඩ ගම්සබහන්දිය මහරගම ඒ ඒරියාගේ හැම බල්ලෙටම දැන් වැඩේ කියන්නේ අදිටියත් පාර යනකොට මුන් නැට්ටවනවනවා පස්සේ. ඒ බල්ලු જાති 3 දෙනෙක් කමුණා. බල්ලු જાය කියන්නේ බල්ලු જાති 3 දෙනෙක් ආවද? ඒ කියන්නේ ගොඩාම බඩජාරියෝ. එහෙම සෙට් එකකුත් ඉතින් ඒ කියන්නේ මේකත් කන අරකට කන. සමහර විටිය බඩ පිරිලා නිකන් මේක හොඳද කියලා බලන්න කන සෙට් එකකුත් ඉතියා. සමහර විටිය ඇත්තටම බඩ ගිනින කවපයත් ඉතියා. ඍතු දැන් සාමාන්‍යයෙන් අපි අඟපාන යන ළමයිගේ අමුහම වයස කීයද කියලා කියන්න අකමැති. මම ඔයාලගෙන් අහන්නේ. වගේ 24යි. අර 24යි. ඔච්චර කාලයක් ඔක නතර වෙලා දිනවද ඒක දැන්? නෑ තාම නතර වෙලා නෑ. සමහරව නවත්තනවානේ දෙක්තර අවයස්සීමාවෙදී. තාම නවතීද කියන්න බෑ. දැනට යනවා. දැනට 24යි. තීක්ෂණ දැන් මේ 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 දවස්වල ෂෝස් වැඩිනේ. වැඩිම කීයක් ගිහලා දිනව ප්‍රසංග වලට? ඒ වගේ ඉන්කම් ටැක්ස් එකේ දෙට මනින් දන්නේ නැව කියන්නේ. නෑ නෑ චන්දසේනා එකව 14කට ගිහලා තියෙනවා. නෑ ඇත්තටම එහෙම. ඒ කියන්නේ ඒ දවස්වල ඇත්තටම ඒ 14 15 කරපු අවස්ථා තිබුණලු. නමුත් හැබැයි අද කාලේ හැටියට සාමාන්‍ය ආටිස් කෙනෙකුට උපරිම 4ක් තමයි කරන්න පුළුවන්. සමහර වෙලාවට 5ක් කර ඕක. ඒ කියන්නේ ළඟ ළඟ හරියේ උපරිම 4ක් නැත්නම් සමහර වෙලාවට 5ක් කරන්න පුළුවන් වෙලාවලුත් තියෙනවා. ඒ ගාන තමයි උපරිම කරන්න පුළුවන්. 4 5 ඇතුළත අමාරුයි කරන්න. ඇත්තම මේ මේ ගායකෙක් වෙන්න රංගන ශිල්පිනියක් වෙන්න වාසනාව තියෙන්න ඕන. ඒ වාසනාව තියදී අර මේ බඹරෙත් වැල්ලෙක් කැරකෙනවා කියලා කියනවනේ. ඔය දෙන්නට ඒ දේ වෙලා තියෙනවා. මොකද කෙටි කාලයකින් නමක් හදාගන්න තවත් කට්ටිය අඳුර ගන්න ලැබෙනවා කියන්නේ ලොකු වාසනාවක්. විතර මොකද ඉතින්. ඇත්තටම ගොඩක් සතුටුයි මගේ පළවෙනි ටෙලිනාටි විකාශනුනේ හිරු හරහා. ඉතින් ඒ හරහා තමයි ගොඩක් ජනප්‍රියත්වය මට හම්බුනේ. ඉතින් ඇත්තටම සතුටුයි හිරුත් එක්ක මෙච්චර ගමනක් ආපු එක ගැන. ඉතින් හිරු පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් අපි ඉන්නා. ඉතින් හිරුට ආදරේ. ඉතින් මං හිතනවා වැඩියෙන්ම ජනප්‍රියත්වයට හේතුව හිරු තමයි කියලා. හරි. තීක්ෂණ දැන් අපි ජනප්‍රිය වෙන්න වෙන්න ඇත්තම ගෑන ළමයි ආකර්ෂණය වැඩි වෙනවා. එතකොට පෞල් ජීවිතයක් ගත කරද්දි ඒවා හරියට බැලන්ස් කරන්න ඕන. දැන් ඒ වගේ ආකර්ෂණ ඇති වෙද්දි තමන් චරිතය නිරූපණය කරන්න ඕන. නෑ ඇත්තටම එහෙමයි. දැන් මගේ වෙලා තියෙන්නේ සග දැන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් කියනවා කෙනෙක් මැරි කරාට පස්සේ එයාගේ ජනප්‍රියත්වය අඩු වෙනවා කියලා. නමුත් මම මැරි කරාට පස්සේ තමයි මගේ මේ වාසනාවන්ත කාලය ආවේ. ඉතින් ඒ හින්දා නිකාර අපි ගොඩක් වෙලාට Facebook දැම්මත් දාන්නේ දෙන්නගේ ෆොටෝ. ඒ හින්දා මට අර ආදරය කරන පිරිස එහෙම ඇත්තටම අනවශ්‍ය බලපෑම් වලට ගොඩක් එනවා අඩුයි. ගොඩක් කියලාට අපි දෙන්නටම තමයි කතා කරන්නේ. ඉතින් සමහරවල්ලාට මට කතා කරලා ෆෑන්ස් ආන ආකුවක් ඉන්නවද කියලා යාරත් කතා කරලා
ඒන්දර හෙම කරදරයක් නැති හින්ද තාම ඔලුවකැක්ම නෑද ඕන අපි කතා කරන තක්කට ඒවේන්න දසාර අපේ වැඩසනාන්න කියලා මත් කතා කරයන්න ඕඒක ඒගෙන මට චාන්ස ගන්න ද කෙල්ලෙක් කතා කරත් අක්ක අපි බලන්න මෙයාගේ සිින්දුටික අක්ක දම්මල ශෝස් මෙවන ඒද ඇතරක ප්‍රශ්නයක් කළ නැහිද මතර අපි ඉතින් ගිය උනේ සයම් කිරල්ලෙකුත් ලඟින් ඉද සයම් කිරල්ලක සයම් කිරල්ලි ඔද නටන් උන කිය ගෙට කහුද බොරුගෙන මංගල නිස්කෆේ එකක් බිය කලන් දෙන්න සායම් කිරිලි අවස්ථාව දෙනවා පුංචි රංගනයක් කැමතිද හරි ඉතින් යන්න තානියා වැත්තේ ඉන්නවා හොර සංගීත සපයන්න තානියා පිළිගන්න මේ දෙනවා හරි දැන් සායම් කිරිල්ලිට තීක්ෂණට ආරාධනා කරනවා ගීතේ ගායනා කරන්න රංගනයට ආරාධනා කරනවා ඍතුට ඍතු වෙන්න මොකද මයික් එකකුත් අරගෙන ඉන්නේ මම අපි දෙන්න දෙකම අවුල් කරගන්න මං කියන්නේ මේ මේකනේ මේ වාට පොඩක් පරිස්සම් වෙන්න කියලා මං කියන්න ඕනේ මොකද මේ සගා මුලින්ම වයස ඇහුවා ඊට පස්සේ බෝයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද කියලා ඇහුවා ඊට පස්සේ අහන ප්‍රශ්න හිතා ගන්න පුළුවන්නේ නේ ඒ නිසා පොඩක් පරිස්සමින් ඉන්න නැටුවට කවන්නේ රංගනේ මෙතන ඒ වගේ ප්‍රශ්නත් යනවා ඒ වගේ ප්‍රශ්න දැන් අපි දන්නේම නැතු ඒවා හොරාට හොරාට තමයි ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ ඒ නිසා පරිස්සම ඉන්නෙතු හරි නං මේ සෑම් කිරිලි ගෙත් ගැන අපි චුට්ටක් කතා කරමු නේද ඔයාගේ ඔයාද කියන්නේ මොකක්ද ඇක්සහ ලස්සන හරි විස්තර කියන්න මං කියන්නේ නෑ මයික් එක අවශ්‍ය වෙන්නේ නෑ කතා කරන්න ඕනේ තාක්ෂණෙත් එක ඒවා මතගෙන ඇත්තටම සෑම් කිරිලි මගේ මම හිතන්නේ මෑතකදී ආපු ගොඩක් ජනප්‍රිය ගීතයක් ඒක මේ රචනා කරේ සහ මෙලඩි කරේ කසුන් ප්‍රේමා සහ සඳරුවන් ජයසිංහ ඒ කියන්නේ මගේ ආයත් හඳන්නේ පමාවතීතේ කරපු දෙන්නමයි ඉතින් අද එක කියමු ඉතින් අද හොඳයි සායම් කියලා දෙන්නෙක් ඉන්නවා මගේ දෙපැත්තේ හැබැයි ආටත් නටන්න වෙනවා මොකද ඔය මියුසික් වීඩියෝ එකවත් එහෙමනේ නේ හරි දෙන්නටම අවස්ථාව දෙන්නටම අවස්ථාව දෙන ගම මම මෙතනින් යන්නම් ගායනා කරන්න නටන්න ඔක්කොමටම අවස්ථාව මෙතන තියෙනවා නේද තව හින්න
බෑ තනි වෙලා මල් තම්බඳින්නම් පින්කි කයන්නම් ආදරේ ආදරේ උරතල් විඳින්නම් දුරුලේ නී දන්නම් ආදරේ ආදරේ සායම් කිරිල්ලි කොහේ ගිහින්දෝ මාතං කැලෑවේ මුවවුනතෝ යන්නම් පිගයන් ආදරේ මන් ආදරේ ආදරේ මන් ආදරේ ආදරේ මන් අපි මේ ගීතන ගොඩක් රසවින්ද හැබැයි ඉතින් කාම ඕරා සංගීත කණ්ඩායමත් එක්ක කතා කරන්න හරියට බැරි වුණා. දැන් ඒ නිසා තරහ වෙලා බණින්න කලින් පොඩක් කතා කළොත් හොඳයි කියලා හිතන අපි මේ යාළු ටික නම් අඳුන ගත්තා. අපිට කියන්නකෝයි දැන් අයියා අඳුනා දෙනවා නම් කොහොමද ඉන්ස්ට්‍රුමන්ට් එක්ක? මේ මෙයාට නම් ඉතර ලේස් අමාරු නෑනේ. ඉඳගෙනම තමයි වැඩේ කරගන්නම ලේසි. ඇත්තම කියනවා නම් තානියා මේ ඉන්ස්ට්‍රුමන්ට් එක මේ ලංකාවේ අලුතින් තමයි දැන් මේ අපේ කණ්ඩායම සංගීතයට එකතු වුනේ. මේක ලැටින් පර්කෂන් වල මේ කහොන් කියලා කියන්නේ. චූලයිතින් ඒ දෙකම හොඳට ප්ලේ කරනවා. මේ ලේසියට පෙවුනට එක පෙට්ටියකින් සද්ද තුන හතරක් ගන්න ඒක ප්ලේ කරන්නත් ඒකට වෙනම ටෙක්නික් එකක් තියෙන්න ඕන. ඉතින් මගේ ප්ලේස්ලා තෝර ගැනීමේ හේතුව චූල පොඩි කැලක් ගහලා පෙන්නන්න ඕනේ. දැන් චූටි කැලක් කලින් හිතුව එක ලේසි වැඩක් කියලා ඇත්තට බලන්න. ඒ තනි කකුලෙන් ගහනවා කියන එකත් තානිය ටික අමාරුයි. ඒක තමයි මේ මගේ සංගීත ගන්න මේ විශේෂත්වය. තානිය ප්‍රසාද් නම් කතා කරන්න එන්නත් එපා කිව්වා ළඟට. ඒ නිසා ප්‍රසාද් පොඩ මේ අහිංසකයි වගේ සද්ද නැහැ වගේ පේන්න පොඩක් යාගෙනත් කියනවා. නම ප්‍රසාද් උනාට යාලා මේ වේවි කියලා තමයි කියන්නේ. මොකද ඇත්තටම බේබි වගේ තමයි, කිසිම කරදරයක් නැහැ. තමන්ගේ ඩියුටි එක නියමිටම කරනවා. මට මේ කට්ටියකින් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් හරිම තෘප්තිමත් විදිහට තමයි සංගීත ගන්න කරා යන්නේ. මම ඊට ටිකක් කියන්නද ඔය කාලේ තුරෙන්නේ කමනේ ටක් ගාලි කියාගෙන ඔය ආනන්ද කියන්නේ ආනයිලා මේ කණ්ඩායම් සංගීත ශාස්ත්‍රයේ අවුරුදු 10 12 ක් විතර ප්‍රසංග වේදිකාවේ හොඳ රජ කරපු බේස් ගිටාරිස් කෙනෙක්. ඒත් එක්කම නිරෝෂන් මල්ලි තනි කර මෙයා නම් හිටියේ බටහිර ගීතකාර හොටල් සයිඩ් හිටියේ. අද අපිත් එක්ක එකතුලා ඉන්නවා. ප්‍රශාන් මල්ලිත් එළිය ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් වල හිටියේ. ගිහන් මල්ලි මාත් එක්කම අවුරුදු ගණක් හිටියා කලාවේ, එයත් ප්‍රසංග වේදිකාවේ. නමුත් මේ හැර් ස්ටයිල් එකකුත් තේනවා. ඔව්. ගිහන් හැම වෙලේම මේගොල්ලන්ව තෝරගත්තානේ ප්‍රධාන හේතුව තමයි ගොඩක් සංගීත කණ්ඩායම් එක සංගීත රටාවක හිර වෙලා ඉන්නේ. ඒනවනේ මගේ මේ ප්ලේයර්ස් ලාට අද මේ විදිහට සගාමට කතා කරලා කිව්වා මේ විදිහට අපි ආයේ ඒකෝස්ටික් මේ වගේ අමුතු විදිහට කරමු කිව්වා. දැන් අපි මයි කට්ටිය ඒකටත් රෙඩි. වෙස්ටර්න් මියුසික් ආදී අපි ඒකෝස්ටික් නා ඒකෝස්ටික් යූස් කරනවා. ඉලෙක්ට්‍රොනික නම් මේ චූලලා ඒකෝස්ටික් ඩ්‍රම්ස් ඕන එකක් යූස් කරනවා. මගේ බෑන්ඩ් එක ඒක තමයි විශේෂයේ. මගේ ඉල්ලීමට සැපෙම දෙන්න මගේ ප්ලේයර්ස් ලාට පුළුවන්කම තියෙනවා. හරි. දැන් ගොඩක් විස්තර කතා කළා. ඒත් එක්ක මට තව දෙයක් දැනගන්න තියෙනවා. දැන් සංගීත කණ්ඩායම් කොහොම සංගීත කණ්ඩායම් කාලෙකදී බිහි වෙනවා? සමහරවිට කාලෙකදී එහි ඉන්න අය සමහරවිට වෙනස් වෙලා යනවා, නැති වෙලා යනවා, කැප්ටන්ලා වෙනස් වෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවනේ. දැන් මොනවද හිතනවා? ඒකත් එක්ක ඔයාගේ ගමන කොයි විදිහ යන්නද බලාපොරොත්තු වෙන්නේ? ඕකේ සංගීත කණ්ඩායමක පැවැත්මට හේතුව තානියා සංගීත කණ්ඩායම පැවතින්නේ ඒගොල්ලන්ට සම්බන්ධකම් සහ බුකින්ස් තියෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් වෙලා නැහැ. ප්ලේයර්ස්ලා මාරු වෙන එක අපිට කාටවත් තීරණය කරන්න බැහැ. හෙට වෙන්න පුළුවන් නේද? ඒක මේ මෙතෙක් කල් එකම ප්ලේයර්ස්ලා බෑන්ඩ් එකක් ලෝකෙ කොහෙවත් නැහැ. ඉතින් මම දකින්නේ සංගීත කණ්ඩායම සාර්ථකත්වයේ පුහුණු වීම සහ ප්‍රසංග ඉදිරිපත් කිරීමේ සාර්ථකත්වය මත තමයි අනාගතය රඳාපවතින්නේ. හරි. දැන් රණා කිව්වම අපි දන්නවා. හැබැයි පෞලි විස්තර මුකුත්ම දන්නේ නැහැ. පෞලේන් අයගෙන් කොහොමද ලැබෙන සහයෝගය සහ පෞලි විස්තර ගැන චුට්ටක් කියන්නකෝ. මගේ බිස්නස් සහදරුවන් දෙන්නේ කිනමට ඒගොල්ලන්ගෙන් 100%ක්ම කරුණිම කියනවා මගේ මැනේජර්, ඇසිස්ටන්ට් මැනේජර් ඒ වගේ තමයි පවුලමට බෑන්ඩ් එක වැඩවලට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. හැමදේම මට තියෙන්නේ මගේ නිර්මාණ පැත්ත ගැන හිතන විතරයි. අනිත් පැත්ත සේරම ගෙදරින් මට සහාය ලැබෙනවා. හරි. එහෙනම් මේ අපි ගීතිකුත් අහුවොත් හොඳයි. වෙලාව වෙවිලා තියෙන්නේ. මොකද්ද තෝරගන්නේ ගීතේ? ඔයා ඉස්සෙල්ලා කිව්වනේ සගාර
පොඩක් අර උනන්දුනා කියලා උනන්දුනා මේ සිංහල අවුරුදු කාලේ ඒක මට තේරුණානේ නේද මට තේරුණා ඉතින් ඒක මම ප්‍රසංග වේදිකාවේ තමයි මේ සිංහල අවුරුදු කාලේ දැකපු දේ තමයි තරුණයන්ගේ ප්‍රේම සම්බන්ධ ගොඩාක් ඇති වෙන්නේ මේ සිංහල අවුරුදු උත්සව හරහා ඒක අපි ෂෝ වල ගොඩක් දැකලා තියෙනවා බිම ගහ ගන්නවා සමහර ලාට ගෑනු ළමෙක් ඉඳලා ඒ හේතුව තමයි අර මේ ආදරය ලබන්නේ ඉතින් අපි නිර්මාණය කරලා අලුත්ම ගීතයක් මේක මේ මේකේ සම්පූර්ණ වචන ලියලා දුන්නේ පියල්ලායියා කියලා අපේ හිතවතෙක් මේකේ තියෙන්නේ මේ ලව් කරනවා වගේම බැඳලත් බලන්න කියලා තේරුමක් තියෙන්නේ අපි පොඩි ඇඟට ගතියකුත් එක්ක එන අහලා බලමු සගා විශේෂම අහන්න කියලාත් අපි මතක් කරන ගමම ගීතේ රසින් සගා වෙනුවෙන් ඉදිරිපත් කරනවා මේ ගීතේ සතුට සොයන්න හිත ගිය තැන මාලිගාව බැරිද හදන්න කවුරු කොහොම කිව්වත් මේ ගැනත් හිතන්න කියන තරම් අමාරු නෑ බැඳලා බලන්න බැඳලා බලන්න අනේ බැඳලා බලන්න බැඳලා බලන්න ඔය ගොල්ලෝ බැඳලා බලන්න බැඳලා බලන්න අනේ බැඳලා බලන්න කියන තරම් අමාරු නෑ බැඳලා බලන්න නැන්ද මාමා එකතු කරලා තුන්සේ සතගෙන බැඳ ගමන් රට වටේම ඇවිදලා තැන තැන සතුට කියා ගන්න බැරි තරමට වෙන ඒක හින්දා ඇති ජීවිත කාලෙම විඳවන බැඳලා බලන්න අනේ බැඳලා බලන්න බැඳලා බලන්න ඔය ගොල්ලෝ බැඳලා බලන්න බැඳලා බලන්න අනේ බැඳලා බලන්න කියන තරම් අමාරු නෑ බැඳලා බලන්න වසරින් වසරට තුරුළු වේවි අගහිඟකම් හිර කර මුදලට අරළු පුරළු ඇති තරමට ආවත් තරඟෙට මරුළු වේක අපි බඳි මුද නැකතක් නැතුවට බැඳලා බලන්න බැඳලා බලන්න බැඳලා බලන්න ඔය ගොල්ලෝ බැඳලා බලන්න බැඳලා බලන්න අනේ බැඳලා බලන්න කියන තරම් අමාරු නෑ බැඳලා බලන්න තරුණ වයස එකතු වෙලා සතුට සොයන්න හිත ගිය තැන මාලිගාව බැරිද හදන්න කවුරු කොහොම කිව්වත් මේ ගැනත් හිතන්න කියන තරම් අමාරු නෑ බැඳලා බලන්න බැඳලා බලන්න බැඳලා බලන්න බැඳලා බලන්න ඔය ගොල්ලෝ බැඳලා බලන්න අනේ බැඳලා බලන්න බැඳලා බලන්න සගා කියන තරම් අමාරු නෑ බැඳලා බලන්න බැඳලා බලන්න බැඳලා බලන්න හරි අද දවසේ හිරුවිතරු වැඩසටහනේ තීක්ෂණ අනුරාධ ඒ වගේම රිතු ඉන්නවා ඕරා බෑන්ඩ් එකේ ඉන්නවා බැඳලා බලන්න කියපු එකේ අපි ඕක මේ රංගනයකින් ඉදිරිපත් කරලා බලමු පොඩ්ඩක් තීක්ෂණ දැන් සාමාන්‍යයෙන් අර යන්න බෑගේ මේ මයිනංගි මම කැමති ගෙදරින් අහමත් කසාද බඳින්න ඒ වගේ කියලා ඍතුගෙන් අහන්න බන් ඍතු මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද මම එහෙම අහන්න ඕව අහන්න දැන් හරිනම් මෙහෙමයි දැන් මං කොහොමත් බැඳලා බලන එක්කේනානේ හරින ඔය දෙන්නේ කරන්න ඕනේ නෑ මොකද ඍතු කියන්නේ නෑ 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 මම ආයේ ඒක ආයේ කියන්නේ මම ආයේ බැඳලා ආයේ එතන බැඳලා බලන්න ඕනේ ඒ කියන්නේ අර නුණාද අර රෑ වැටුණු වලේ දවල් වැටෙන්න නෑ ඔන්න අක්කේ අපෙන් බලගන්න හරි හරි නේ අපි මෙහෙම හම එන දැන් අපි මේ බස් එක යන්නේ හරි නංගි කොහෙද යන්නේ ඇයි යන්නේ ඔයාගේ ඇතේ මුද්දක් නැහැ ඔයා බැඳලා නැහැ නේ සල්ලි නේද උගස් තිබ්බ අවුරුදු කන්න මං ගාව ඇති තරම් සල්ලි තියෙනවා මට කෙල්ලෙකුත් නැහැ ඔයා කැමති නම් අදම සහිර ගන්න
මෙවුනාට අයියට කෙල්ලෙක් නැතුනාට වයිෆ් කෙනෙක් ඉන්නවා. කමන්නේ මේ මුද්ද ගලවන්න විතරයි තියෙන්නේ. ඒ වුණාට එනකොට දින ගලවන මොකස් තියන්න. අනේ අනේ. යකෝ. ලේසි වෙන්නේ නැහැ. ලේසි වෙන්නේ නැහැ. යන්නේ. හරි. ප්‍රේමය ගත්තාම විදාකාර විදිහට බෙදලා එනවා. සහෝදර ප්‍රේම තියෙනවා. ප්‍රේමණීය ආදර ප්‍රේම තියෙනවා. ඉතින් අපි මේ දේවල් හරි ආකාරව බැලන්ස් කරන්න ඕනේ. කියන්නකො දැන් ඍතු ඉදිරියේදී චරිත තෝරගද්දී මොන වගේ චරිත වලටද වැඩිපුර කැමැත්තක් දක්වන්නේ? දැන් ඒකාකාරීවම චරිත රඟපානවද, එහෙම නැත්නම් වෙනස් ඒවාට කැමතිද? ඇත්තටම ඒකාකාරී චරිත ටිකක් තමයි මට මේ දවස්වල යන්නේ. ඉතින් මම කැමතියි චුට්ටක් එතනින් මිදිලා ගොඩක් අය මාව ගන්නේ වෙස්ටර්න් කැරක්ටර්ස් වලට. ඉතින් මම කැමතියි එතනින් එහාට ගිහලා දෙයක් කරන්න. ඉතින් මේ දවස්වල එකක් කරනවා. ඉතින් ඉදිරියට මං වැඩ තෝරා ගැනීමේදී චුට්ටක් බටහිර පන්නේට හුරු චරිත බාර නොගෙන චුට්ටක් ඒක නවත්තලා වෙන පැත්තකට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තීක්ෂණයි ඉස්සර සින්දු කියද්දි වගේ නෙවෙයි, දැන් පොඩ්ඩක් රංගනයේ පැත්තටත් බර වෙලා වගේ ගතියක් තියෙනවා. මොකද ඉදිරියට ගලපෑමට එනවා. ඕන ඇත්තටම එහෙම ඉදිරියට එන්න දෙයක් නෑ. ඇවිල්ලා තියෙන්නේ කරලියට. පෑවා පෑවා දැන් මේකට මෑතක කලින් පොඩ්ඩක් රඟපෑවා. නමුත් දැන් ඇත්තටම මෙහෙමයි සගා, මේ මොකද හේතුව දැන් ඇත්තටම අර මේ මියුසික් වීඩියෝ කියන කලාව ගොඩක් මම හිතන්නේ ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් ඒකට හිරුත් ලොකු හේතුවක්. මොකද හේතුව හිරු වෙබ්සයිට් එක ගත්තත් මම හිතන්නේ ඕනම වීඩියෝ එකක් අපිට බලන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ආටිස්ට්ලා විදිහට අපිත් බලන්න ඕන. දැන් වෙනදා නිකන් සාමාන්‍ය ඉඳගෙන සිං කරනවට වඩා දැන් ඒක හැමදාම මිනිසුන්ට එපා වෙනවනේ. ඊට පස්සේ දැන් පහෝගේ කාලේ තිබ්බ විරහ ගීත රැල්ලක්. ඉතින් විරහ ගීත රැල්ලේ ආටිස්ට්ලා මෙහෙම කියනවා මෙහෙම කියනවා. දැන් ඒ ඇක්ෂන් ටිකත් ඉවරයි. ඉතින් ඒ හින්දා තමයි මම ඇත්තටම පොඩි පොඩි වෙනස්කම් කරන්න බලාපොරොත්තු වුනේ. ඉතින් ඒ විදිහට ඉතින් වෙනස් විදිහට කරනවා. තීක්ෂණ අපිට කියන්න දැන් සාමාන්‍යයෙන් මේ රංගනයේ දෙද්දී වේදිකාවේ ආකර්ෂණෙද්දී වයිෆ් නිකන් අර අපි කියන්නේ ඇලර්ජික් කියලා. ඒ කියන්නේ පොඩි තරහක් එහෙම අර අහිංසක ඉරිසියාවක් එහෙම ඇති වෙන අවස්ථා වෙලා නැහැ. නෑ ඇත්තටම වෙලා නැහැ. ඒ ඇය සමහර වෙලාවට මට හෙල්ප් කරනවා. මේ කියන්නේ දැන් අපි හිතමු ඇඳුම් තෝරගන්න දීුණත් මේ වාර මේක හොඳයි. ඒ කියන්නේ ඇත්තටම එහෙම එයා හැම වෙලේම මට නෙගටිව් පැත්තට එන්නේ එකම හේතුවකදී විතරයි. ඒකම හේතුව මම ටිකක් වේගෙන් ඩ්‍රයිව් කරද්දි සහ උදේ නැගිටින පරක්කු වෙන එකට විතරයි මට නෙගටිව් ඉන්නේ. නැත්තම් අනිත් හැම දෙයකම මියුසික් පැත්තුණත් දැන් මගේ ගීත තෝරා ගැනීමද පවා මම ඕනම මේ මාත් එක්ක වැඩ කරන සංගීත අධ්‍යක්ෂකවරයෙක් දන්නා මම වොයිස් කරාට පස්සේ වයිෆ් වර්ෂන් කියලා එවෙලෙම එක්ස්පෝර්ට් කරගන්න ඕඩි එකක්. ඒ හේතුව ඒ වයිෆ්ට හන් දෙන්න. මොකද හේතුව එයා ඇත්තටම නියම සාමාන්‍ය ජනතාව දැන් සින්දුව කැතනම් කියන අයියෝ මේ මොන ජරාවක්ද කියලා කෙලිම මගේ මූණ්ඩ කියනවා. හොඳනම් හොඳයි කියන. ඉතින් ඒ හින්දා අර කිසිම එහෙම නෙගටිව් පැත්ත වෙලා නැහැ. ෆුල් සපෝර්ටඩ් වයිෆ් කෙනෙක්. හරි. ඍතු දැන් සාමාන්‍යයෙන් ඉදිරියට චරිත ලැබෙන්න පුළුවන් වයසත් එක්ක විවිධාකාර චරිත ලැබෙන්න පුළුවන්. ලැබෙන ඕනම චරිතයක් අධ්‍යයනය කරනවද බාර ගන්න? ලැබෙන හැම චරිතයක්ම ඉස්සෙල්ලා මම ස්ක්‍රිප්ට් එක කියවලා බලනවා. ඒ කැරක්ටර් එක කොහොමද මට ඕනේ සගා ජනප්‍රිය නිලියක් වෙන නෙමෙයි, දක්ෂ රංගන ශිල්පියෙක් වෙන. ඉතින් මගේ ඇක්ට් කරන්න පුළුවන් දේ වැඩි කරගන්න මම මගේ දක්ෂතාවයෙන් ඉදිරියට යන්න පුළුවන් කැරක්ටර්ස් මම ගොඩක් බාර ගන්නවා. දැන් සමහර වෙලාවට රිතෝ දැන් අපි දැන් ටෙලි නාට්‍යයකට වෙන්න පුළුවන්, චිත්‍රපටයකට වෙන්න පුළුවන්. අපි ඒ රංගනයන් එතන කරන්නේ වෙනත් චරිතයකට පණ පොවනවා. ඒ හරහා කලාකරුවෝ විශ්වාස කරනවද මේ චරිතයෙන්ම සමාජය හඳුනා ගනී කියන තැන ඉන්නවා? ඒක වෙනවා සගා. ඒක අපි නොදැනුවත්ව. ඉතින් මම හිරුතනි වෙලා ටෙලිග්‍රාම් එක කරන කාලේ අවුරුදු දෙකක් විතර ටෙලිග්‍රාම් එක ගියා. එතකොට මම ජීවත් වෙන මේ කැරක්ටර් එක තුළ මට මිනිස්සු කතා කරන්නේ නමින් මිනිස්සු හිතාගෙන මම ඇත්තට ඒ වගේ කියලා සමහර අය කියනවා නේ වාරි නපුරුයි. ඉතින් මිනිස්සු අපිව දකින්නේ මේ විදිහට. ඒ කියන්නේ මම ඍතු මගේ කැරක්ටර් එක කොයි වගේද කියන එක මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු දන්නේ අර රූපాయని ඉදිරියේ අපි දකින එක. නෑ අපිත් එක වාර බැන්න මතකද? අම්බෙච්ච දවසම බැන්න මෙයි වයිෆුයි මට. මා නපුරු චරිතයක් කියලා. හරි. අපේ කාල වේලාවත් ඉවර වෙලා යනවා. මේ තීක්ෂණ මොකද්ද තෝරගන්න සින්දු? අපි මගේ වයසට ගිය ගීතයකින් පමාවු අතීතේ. දැන් කියන සින්දු. ඔව් දැන් කියන ගීතනේ. ඔව් තව අවුරුදු 70කින් විතර කියන තාම මට 22යි. හරි බාප්පේ යන්න. රයිට්. ඕරා සංගීතයට අපි ආරාධනා කරනවා හිරු ඉතරු වේදිකාවට තීක්ෂණ අනුරාධ.
ಉಲ್ಲು ದುಲ್ ಸಿಹಿ ನಯ ಸಿತಾನ ಅರುವೆಲ್ ಕೆನ ಕೆನ ಪೆತುಮ ರನ್ನು ತುವಿನ್ ಸಿತೈರಾನ ಅನಿಕರಯನ ಒಬ ಬಲಾನ ಕೋಹುಮೈನ್ನತ ಇವಸಾನ ಮತ್ತುಲಿನ್ ನೆತ್ ತಟ್ಟು ಪೆಲೀನ තරවේ අවසාන විනාඩි කිහිපයටයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒත් කතා කරන්න දේවල් තියෙනවා ටිකක්. රිතෝ මේ තීක්ෂණ මට වෙන්නේ බාප්පා. වඩ බාප්පා. ඔව්. ඔයා බාප්පා කියනකොට කැමති නැහැ කියලා කතාවත් නැහැ. හැබැයි උනාට මෙයාර දැන් ටිකකට කලින් අනු පුංචිට හයිකේ. අර නැන්දට හයි කියන්නේ කියලා කිව්වා. දැන් බොරු කියන්නේ මේ දැන් කියන්නේ. හරි හරි ගමි ගම් බාප්පා කියන්නේ. ගමේ නෙවෙයි ඒ වෙනම කයිස්. බාප්පා කියන්නේ. හරි හරි මට නෑ. එයාගෙන් අහන්නේ ඔකේ නෑ නුවර ඉන්නවා අපේ අක්ක කෙනෙක් වයිෆ් ගේ නෑ පැත්තෙන් ඉතින් එයාගේ ළමයි දෙන්නට මාව බාප්පා වෙන්න ඉතින් මම ඒ දෙන්නට තර්ජනය කළා දෙන්නේ මට මේ ඉස්කෝලේ එහෙම ගිහිල්ලා බාප්පා තීක්ෂණ බාප්පාව කියලා කියන්නේ නෑ කියලා දැන් ඒ ඩබල මට ඔයා මෙයා කියලා කතා කරන්නේ වයිෆ්ට පුංචි කියනවලු ඔයා එන්න චුට්ට එහෙම නෑ හොඳට විස්තර දන්නවා ඔය විස්තර මෙයා අහගත්ත මගෙන් රවට්ට කියන මෙයා නෑ මේක උනේ අර එයාට පුංචි එයා නැන්ද කිව්වනේ බබෙක් නැන්ද නැන්දිට හයි කියන්නේ හරි හිරුවිතරුයි වැඩසටහනේ කාලය ඉවර වෙලා යද්දි ඔබට ආදරය කරන පිරිසක් ඉන්නවා ඒ කට්ටියක් දවස් වැඩසටහන බලාගෙන ඉන්නේ අලුත් අවුරුදු ඉවරන ඒ අලුත් අවුරුදු උණුසුම තාමත් තියෙනවා මොනවද කියන්න තියෙන්නේ ඇත්තරම මම දැන් අවුරුද්දට කලිනුත් අපේ කට්ටියට විශ් කරේ ප්‍රාර්ථනා කරේ මේ පාර අවුරුද්ද මත් වෙන දේවල් ගොඩාක් ඈත් කරලා සමරන්න කියලා. ඉතින් මම ඉස්සරහටත් කියන්නේ දැන් අවුරුදු ඉවරයි. මං හිතන්නේ හොඳට සමරන්න නැති මං ඒ කියන්නේ පහුගිය කාලේ කඩවල් වල එහෙම තිබ්බ කාර්ය බහුලත්වෙත් එක්ක හැමෝටම අවුරුදු හොඳයි කියලා හිතනවා. ඉතින් ඒ සිංහල අවුරුද්ද දවසේ ඒ ඉන්න පිරිසිදුකම ඒ ඉන්න අලුත්කම අලුත් බලාපොරොත්තු අවුරුද්දේ හැමදාම තියාගන්න කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මතින් තොර දේවල් මතින් මත් වෙන දේවල් ගොඩාක් දුරට තමන්ගේ ජීවිතෙන් ඈත් කරන්න කියලා තමයි මම හැම වෙලේම මේ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මම ඒක කියන්න ඕනේ නැහැ. ඉතින් මම කියන අලුත් අවුරුද්දේ අලුත් විදිහට අලුත් බලාපොරොත්තුත් එක්ක හැමදාම සතුටෙන් හැමෝත් එක්කම සමගින් ජීවත් වෙන්න කියලා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම කියනවා. හරි කාල වේලාව ඇවිල්ලා තියෙන්නේ සමුගෙන යන්න ඔය දෙපළට ආයිබෝන් කියලා සුබම සුබ අලුත් අවුරුද්දක් සියලු මැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගාම තාණියත් එහා පැත්තේ ඉන්නවා පොඩ්ඩක් කතා කරන්න ඔබ දෙනත් එක හොරා බොහොමත්ම ස්තුතියි රණ අපේ ඉල්ලීම ඉෂ්ට කරා කතා කරුවාම අනිවාර්යෙන් සගා එනවා කියලා කිව්වා ඔක්කොම එකතු කරගෙන ජයග්‍රහණ ප්‍රාර්ථනා කරනවා ලංකාවේ ඉහළම තලයේ සංගීත කණ්ඩායමක් බවට පත් වෙන්න වාසනාව ලැබෙන්න කියලා තීක්ෂණ ගීතයක් ගායනා කරන්න ඕන ඊට පස්සේ ඕරලත් ඒකට සහභාගී වෙනවා dance කරන්න ඕනේ හැපතර යන්න කියලා ආරාධනා කරනවා තණියනවා මම හිතන්නේ සගා මේ දැනටමත් ඉහළම තලයේ ඉන්න සංගීත කණ්ඩායමක් මේ අලුත් අවුරුද්දේ
තවතවත් ඉහළට යන්න සහ තවතවත් සාර්ථකත්වය ළඟා කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තීක්ෂණ ඍතු දෙනට එන්න කියලා ආරාධනා කරනවා. වැඩසටහන අවසන් කරන්න යන එන්න තීක්ෂණ. මොකද කල්පනා කර කර ඉන්නේ? අපි දුක් ගොඩ බොහෝ දුර ගෙවාගෙන ඉන්නේ. මේ අපි අවසාන වශයෙන් කියන්නකෝ, දැන් මේ මොනවාද අලුත් අවුරුද්ද දැන් කියන්න අවශ්‍ය කාරණා සියලු දේ සගත එක කිව්වා. ඒ අරුණම අලුත් අවුරුද්ද දැන් සාමාන්‍යයෙන් ඔයා කොහොමත් මේ මතකේ රැඳෙන ගීතයක් අනිවාර්යයෙන්ම තිළන කරනවානේ කාලෙකට සැරයක්. එහෙම ළඟදී බලාපොරොත්තුවක් තියෙනවද කොහොමද? ළඟදී මං හිතන්නේ මම මේක කරන්නේ ළඟදී ඇත්තටම මේ බෝඩිම ගීතය තමයි ප්ලේ වෙන්නේ මේ දවස්වල. මං හිතන්නේ ඕනම කෙනෙක් බෝඩිම ගිඳලා දින තිය අධ්‍යක්ීම් ටික සේරම තියෙනවා. දැන්ටම හොඳ ප්‍රතිචාර එනවා. ඊට පස්සේ ආයේ අගෝස්තු වලින් පස්සේ වගේ තමයි ටිකක් ආදරණීය ලස්සන ගීතයක් එනවා. දැන්ටම වොයිස් කරලා ඉවරයි. ඒක වීඩියෝ එක ප්ලෑන් කරනවා මොන වගේ කන්සෙප්ට් එකක්ද එන්න ඕන කියලා. ඍතු අලුත් අවුරුද්දේ මොනවද ඔයාගේ තව මොනවද ඉදිරියට එන්න තියෙන ටෙලිනාට්‍ය චිත්‍රපටවලට එහෙම සම්බන්ධ වෙන බලාපොරොත්තුවක් තියෙනවද? මොනවද ඒ ගැනත් අපි ඔයාගේ ෆෑන්ස්ලා දැනගන්න කැමතියි? බාරගෙන මිදස්සල කරගෙන යන වැඩ ටික එහෙ විදිහටම කරගෙන යන ඒ වගේම අලුත් ටෙලිඩ්‍රාමාස් දෙකක් බාර ගත්තා. ඉතින් ඒ දවස් ඒකෙත් රුගත කිරීම මම හිතනවා අවුරුද්දෙන් පස්සේ පටන් ගන්නවා. ඉතින් ඒවත් එක්ක දිගටම වැඩ. හරි, එහෙනම් හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. තීක්ෂණට, ඍතුට, එතකොට මේ පැත්තේ ඕරා සංගීත කණ්ඩායමේ ප්‍රසාද්, චූල, ආනන්ද, රණා, ඒ වගේම නිරෝෂ්, ප්‍රශාන් වගේම ගිහ නම් ටික මාරි මතක තියාගත්තා. මේ හැම දිනාටම බොහොම ස්තුතියන් දෙන ගමන් අපි මේ ගීතයට ආරාධනා කරනවා. හැම දිනාටම නැවත වාරයක් සුබලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කඳුලක් මුනන්න ඇයි අපි මේ හමුවන්නේ? හිමි නැති හොයාව හිත යට තියාන දුක් විඳලයි හිත ඇදෙන්නේ. ඔබ හින හෙන්න ඔබේ රජ දහනි මං තාමත් මගේ තනි හීනේ. දුක්පත් කමට නැහිමි ප්‍රේමේ ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ. ලස්සන ළමෙක් මෙතන ඉති අපි මොකටද දුක් වෙන්නේ? එයා අඩම්බරකම් පානවානේ. නෑ, අපි මෙන්න මෙහෙම යෝජනාවක් කරලා බලමුද? බලමු. කියන්න මල්ලි. ආදර්ශන ගන්න අපි ඒකනේ. මට වැරදුනා එහෙනම් වචන ටික. ඔබ ගැන මම හිතලා හිතලා මගේ හිතට ගුල්ලෝ විදලා මටම පිස්සු මම දන්නේ බං. උදේ කියලා රෑ නැගිටලා උඹ බලන්න එන්න හිතලා නින්දක් නෑ රාජා මෙත් බං. මට නින්දක් නෑ රාජා මෙත් බං. පිස්සු හැදෙන සඳ මෙයාව දැක්කම ගඟේ මාළු ඇඟේ නටනවා. ඔය අත දෙනවා නම් හිත සීනි නැතුව මම තේ බොනවා. පිස්සු හැදෙන සඳ ඔයාව දැක්කම ගඟේ මාළු ඇඟේ නටනවා. ගන්නට ඔය අත දෙනවා නම් හිත සීනි නැතුව මම තේ බොනවා. අනේ සීනි නැතුව අපි තේ බොනවා. සීනි නැතුව, සීනි නැතුව, සීනි නැතුව, සීනි නැතුව. පොඩි හකුරු කෑල්ලක් වගේ එක
මේ ලස්සන අප්‍රේල් මාසේ සීනි කාල වැඩි අපිට බොනවා ලක්වාසී සිල් දෙනාලත් ලෝකවාසී අපේ සිංහල හැමෝටම සිංහල අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.